මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් YouTube නාලිකව සස්ටරක් කරන්න අලුතෙත්්චනලේ එකතුවෙන පාඩම් මාලා තැන ගන්න බෙල්පස්න කොබල තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineයින් පාසල දත්ත විච්ලේෂණය සම්බන්ධෙන් අපි කතා කරා ප්‍රධාන මිනුම්මර්ද පහක් කේන්ද්‍රික ප්‍රවණතාවය අපකිරණය සාපේක්ෂ පිහිටීම වක්්‍රමය කුටිකතාව අපි පිළිවෙලින් කතාකරව අපි කතාකරපු පිළිවවෙලින් කිවොත් කේතික ප්‍රවණතතා මිනිනුම් කතා කර සාපේක්ෂ පීටේ මිනුම් අප කියරණ මිනුම් කුටිකතා මිනුම් සහ වක්්‍රීම මිනුම් කියන පිළිවෙලින් තමයි අප මේ කියන පාඩම ගොන්නු කරගත්තේ. ඒ කියන පාඩම ඇතුළේ අපිට විභාග ප්‍රශ්නයකට අපි සූදානම් කරගන්න පෙරහුරුවක් විදිහට අපි ප්‍රශ්නය කරගෙන සාකච්ඡා කරනො මෙතැන විද ්‍රශ්නය අපිට ලැබුණොත් අපි කහොමද මුණ දෙන්න කියලා දත්ත කුලකයක ව්‍යාප්තියහි ස්වරූපය හඳුනා ගැනීමේදී පහත දැක්වෙන මිනුම්වල වැදගත්කම පැහැදිලි කරන්න කේන්ද්‍රික ප්‍රවනතා මිනුම් විච්චලතා මිනුම් කුටිකතා මිනුම් සහ වක්්‍රම මිනුම් ොනොවද මේ විච්චලතා මිනුම් කියල මෙයා විභාගයේදී වගේ ඇහැවුවොත් අපි දැනගෙන ඉින්ඩඕනෙ කොයි වගේ මිනුමක් ගැනද මේ යහන්න විච්ලදාව කියන්නේ අප අප කිනට මිනුමක් නොකී අපේ අහලා තියනෙ මොන මනිුමක් ගැනද අපකිරන මිනෝම් අපකිරන මිනිනම්බන්ධය තම විසිරීම විච්චලනය ගැන කතා කරන හිදා විචලතා මිනිුම් කියන වචනය පාවිච්චිකරටකමක් නැහැ. නමුත් අපිට හුරුුවචනය අප කියරන මිනුම්. මේ වගේ මිනුම් වර්ගයන් හි තියෙන වැදගත්කම මොනවද කියලා තමයි අපේ ප්‍රශ්නයෙන් අහන්නේ. එහෙම ඇහුවහම, කේද්‍රික ප්‍රවණතා මිනුම්වල වැදගත්කම. මොනොවද කේද්‍රි ප්‍රවණතතා මිනුමක් කියලා කියන්නේ. දත්ත එරොක් වෙලා කැටිවෙලා සංකේන්ද්‍රණය වෙලා තියෙනවා නම් කිසියම් ලක්ෂයක් වටා මෙහෙම ගොුණුවීම සංකේන්ද්‍රණය වීමේ ගුණය තමයි අපි හඳුනුවන්නේ කේන්ද්‍රික ප්‍රවණතාවය කියලා. එතකොට මේක මනින් අපි ප්‍රධාන මිනුම්මාර්ග කිහිපයක් යොදා ගන්නවා. මධ්‍යන්නය. මාතය සහ මධ්‍යස්ථය කියන ප්‍රධානකේන්ත්‍රක ප්‍රවණතා මිනුම් තුුණ අපි යොදාගන්නවා. මේ හර හා මොනොවද අපි කරන්න බලාපොත්තු වෙන්නේ මොනොවද මේ මිනිුම්මල තියෙන වැදගත්කම කියලා කිව්වොත් මේ කවුරු වටාද මේ නිරීක්ෂණ රොක් වෙලා තියෙන්නේ කිසියම් ලක්ෂයක් වටා කිසියම් ලක්ෂයක් වටා නිදීක්ෂණ රොක් වෙලා තියෙනවා නම් ගොනු වෙලා තියෙනවානම් මේ විදිහට එක්රොක් වෙලා තියෙන්නේ මොන ලක්‍ෂය වටාද කියන එක පිළිබඳ අපිට අදහසක් ගන්න පුළුවන්. එහෙම නං ඒ අනුව තවාපිට පුළුවන් වෙන දෙයක් තමයි මේක තාව තියෙන වැදගත්කමක් ගැන කතාකරෝ. අපි සමස්සේ දත්ත කාණ්ඩයක් තියෙන තැනක මේ සමූහය නිරූපණය කරන්න තනියාගයා. අපේ අහපුහාම මේ ඔක්කෝම නිරීක්ෂණ සියල්ලම කියවගෙනයන්න්න අපහසුයි ඒටිකේ සාමාන්‍යයක්. හැම කෙනෙක්ම නියෝජනය වන්න පුළුවන් තනි අගයක් පවරන්න පුළුවන් වෙනවා මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් හරහා. ඉටපස්ස අපි ගත්තහාම අප කියරණ මිනුම් මෙහෙමනැත්තාම් විචලතා මිනුම් ගැන කතාකරොත්. ඒක කරන්නේ කිසියම් විසිරීමක් මනිනේක. විසිරීම කේන්ද්‍රික ප්‍රවණතාවේ ඉඳලා කොච්චර ඇතට, දුරස් වෙලා තියෙනවාද ඈතට ගිහින් තියෙනවාද විසිරිලා තියෙනවාද කියන එක මනින්ඩ යොදාගන්න මිනුම්වර්ග තමයි අප කියරණ මිනුම් කියලා කියන්නේ. අපකිරන මිනුම් එම නැතාම් තියන වචනම කදද මෙතන. වි්ச்சලතා මිනුම්. විචලතා මිනිනුම් දිහට අපි කතාකරා ප්‍රධාන මිනුමර්ග කිහිපයක් පාඩම තුළ පරාසය, மරச சතුத்த காපගමனය மධ්‍යන්න අපගමனය விச்சலதாාව සම්මත අපගමනය කියලා நிரපේක් මිනும் ප්‍රධන වශ ිனுும்மර්ග පහ කතා කර மேතුலிஙට කරගන්න පුළුවන්ந்தே தමයි විසිරීම மணிන්න පුළුවන්. வியாப்ති කිහිපයක විසිරීම සංසන්ධනය කරන්නත් පුළුවක් ඒකෙද මධ්‍යාණය අස්වාාන වඋනොත් හෙම සාපේක්ෂප ක කියර මිනුම් වැදගත් වෙන හෙම ැත්ත මධ්‍යා්‍යය සමාන වෙච්ච ව්‍යාප්තිීන්නන් සංසන්ධනය කරන්න මේ විසිරීම මේ නිවපේක්ෂ විසිරීමේ මිනුම් හරහාඋනත් පුළුවන් වෙනෝ. ඊට පස්සේ අපිට තව වැදගත්දයක් තියෙනවා අපි ගත්තොත් පන්තිකාම්බර දෙකක් ඒ සහබී කියලා කිව්වො මේෑ මධ්‍යනය මේ පන්තියේ මධ්‍යනලකුණ පණහක් තිබුණනං මේ පන්තිය තුළ ළමයින්ගේ ලකුණු ගැන කතා කැර නොකොට ලොකු ඈත ලකුණු නැහැ. මීට කිට්ටු කිට්ු ලකුණුනම් තියෙන්නේ හතලි හට වඩා වැඩිවෙච්ච හැටට වඩා අඩුවෙච්ච ලකුණුනම් මේ පන්තියේ බහුතරයක් ළමයින්ට තියෙන්නේ. මේ වගේ වෙලාව මේ පණහ වටා රෝකක් වෙලා තියෙන්න්නේෙතුකොට මේ ළමයින්ගේ ලක්කුණු ටික නිරූපණය කරන්න අපි මේ කියන මධ්‍යන ලක්කුණ කියන එක වැදගත් බිණුමක් වෙනවා මෙයා විශ්වාස කරන්න පුළුවන් මොකද මේ මෙයා අවට සරිසරණ අගයන්නම් තියෙන්නේ. ඉස්ස B කියල තවත් පන්තිකාම්රයක් ගත්තොත්. ඒ පන්තිකාම්රයේ ලක්කුණු මධ්‍යන ලකුණක් තියෙනවානම් ඒ මධ්‍යන ලකුණ වටා. අනිත් ළමයිගේ ලකුණු කොහොමද විසිරිලා තියෙන්නේ කියලා කතා කරනකොට සමහර ළමයි ඉන්නවනම් ගොඩක් ඇත අඩු ලකුණු ගත්ත ළමයි. තිහාක් කියන ළමය අයිතුකට මේ තිහාක් ගත්ත ළමයම නිරූපණය කරන්න සාධාරණ ඉලක්කමක් නෙමෙයි පණහා තව සමහරලාවට හොඳටම ලකුණු ගත්ත ළමයි ලකුණු අනූ දෙකක් ගත්ත ළමයි. හැත්ත පහක් ගත්ත ළමයි අසූුවක් ගත්ත ළමයි හතලිස් හතා. පණහා කොයාදි වශෙන් විද්ධ ලකුණුගත්ත ළමයින්න තැනක මධ්‍යෙන ලකුණ බගින් මේ කතා කරන අඩු ලකුණු සහ, වැඩි ලකුණු හොඳින් නිරූපණය නොවෙන්න පුළුව. එහෙමනං අපි මේ කතා කරන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්මල තියෙන විශ්වසනී අතේ. මෙයාාවට ඔක්කොම ළඟලඟරොක් කවෙලා තියෙනවනං. අපි ගන්න මිනුම කේන්ද්‍රික ප්‍රවණතා මිනුම විශසනීය මිනුමක් විදිහෙට අපිට කියන්න පුළුවන් සහ, තවත් අවස්ථාවකදී. අපි යොදාගන්න මධ්‍යයන මිනුම හෙමනත්ත කේන්ද්‍රික ප්‍රවණතා මිනුමට වඩ ගොඩක් අනිත්නිරීක්ෂණ දුරස්තනං ඈතට විහිදිලා තියෙනවනං විසිරීම වැඩීනං. අපි ඒ දත්ත කාණ්ඩේ තුළ දීලා තියෙන කේන්ද්‍රික ප්‍රවණතා මිනුමහි විශ්සසනීයත්වය සාධාරණත්වේ අඩුවෙන්න පුළුවන්. එහෙමනං මේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්මල විශ්වසනීයත්වය පිළිබඳ අදහසක් ගණ්ඩාත්. අපිට පුළුවන් වෙනවා වැදගත්වෙනවා විච්චලතා මිනුම් කියන ඒවා ඉඩ පස්සේ අපි කතා කරහම කුටිකතා මිනුම් ගත්තහම කුටිකතාව කියලා කියන්නේ සම්බමිතික බවින් ඇත්වීම මොකක්ද මේ සම්මිතික බවින්න ඇත්වීම කියන්නේ අපි ගත්තොත් ව්‍යා්තිය අඩ්ඩු වටිනාකාම් අඩුහ වැඩි වටිනාකම් අඩු මධ්‍යස්ස මට්ට මේ වටිනාකම් විශාල ප්‍රමාණයක් සහිතව මේ විදිහට දෙ පැත්තටම සමානාකාරයෙන් විසිලිරා තියෙනත් පුළුවන්. එහෙම නැත්තං මේ සමමිතික බව නැතිවෙන්න පුළුවන් අවස්ථාක් තියෙනවා. මේආකාරයෙන් අසමමිතික වෙන්නත් පුළුවන්. එහෙම නැත්තාං මේආකාරයෙන් අසමමිතික වෙන්නත් පුළුවන්. මේ සමමිතික නොවෙන අවස්ථා දෙකාක්. එකක් දකුණට වර්ගයක් සහිතව තියෙන වෙලාවක අපියාට කෙනවා දන්න කුටිකතාව සහ වමට වර්ගයක් තියෙන අවස්ථාවක් අපි හඳුන්නනවා වමට කුටික හෙමනැත්තාං ක්‍රීන කුටිකතාවක් කියලා. එතට මේ වගේ අවස්ථාවක ගත්තහම මේ ඉහල උස වැඩිම තැන ඉඳලා අපි කතාකරෝත්. මේ අගේ අපි හඳුනගන්නවා මාර්තය ලෙසත් මේ විහිදිලා විසිරිලා තියනෙ දකුණ දශාවට නිසා මම අනෙකුත් කේද්‍රක පනතා මිනෝ සඳහා මේ විදිහට ටරූපනයන් ගත්තොත් මැද් පිහිටන්නේ මධ්‍යස්තය සහ මේ අන්ති්‍යගයන්මට මෙහෙට විසිරිලා තියෙන දුරස්ත මට්ට මේ නිරීක්ෂණයන් අනිත්‍යවට සාපේක්ෂව විශාල දත්ත මේ පැත්තේ කිහිපයක් ගොනුවෙලා තියෙනවා එක නිසා තමයි මේ සංඛ්‍යාරේකාවේ ඇතට මෙයා විහිදිලා තියෙන්නේ ඒ විශාල නිරීක්ෂණය කෙරෙහි නැඹුරතාවක් දක්වන එයාගෙන් බලපෑමට දැඩ්ඩිව ලක්වෙන කෙනා තමයි මධ්‍යන්න එයා තමයි මෙහෙට මේ පැත්තට වෙලා තියෙන්ෙෙන්. එහෙමනම් මේ වගේ ආකාරයට විසිරිලා තියෙනවා අනං මේ සමමිතික බවින් ඇත්වෙච්ච දන්න කුටික ව්‍යාප්තියා. එතකොට මේ හර හා පියාප්ති ස්වරූපය පිළිබඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන් වෙනෝ මේ කුටිකතාාව මිනුම්හනහා සමමිතික බවින් කොයි පැත්තට විහිදිලා ගිහිල්ලා අද කොච්චර දුරස්ත වෙලාද කියන එක පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මේ කතා කරපු වෙලාව රින්න කුටිකතාව ගැනත් අපි පෙන් ෝත්? රින්නකුටික ව්‍යා්තියක උස වැඩිම තැන මාතය විදිහට ්‍ය මධ්‍යස්තය සහ මධ්‍යන්නේ මේක මධ්‍යන්නේ මේ වටිනාකම්මලින් අඩු නිරීක්‍ෂණ කිහිපයක් තියෙන නිසා ඒ දිශාවට නැඹුරු වෙලා තියෙන මධ්‍යන්නයක් සාහිතයි. ඊළඟට අපි කතාකරෝ වක්‍රම මිනුම් සම්බන්ධය අහලා තිබනාපෙන්. වක්්‍රිම මිනුම් සම්බන්ධයෙන් වක්‍රිම මිනුමද වක්‍රම මිනුමක් අපිට අවශ්‍ය කරන්නේ ව්‍යාප්තියක මුදුන් බව ගැන අදහසක් ගන්න ගත්තහම ව්‍යාප්තිය සාමාන්‍ය ස්වරූපයකින් උස්වෙච්ච ව්‍යාප්තියක් ද එහෙමත් නැත්තං විශාලවශයෙන් මුදුනක් සහිත උස්වූවි්‍යාප්තියක් ද එහෙ නැත්තං පැතලි ස්වභාවයක් ගන්න, ව්‍යාප්තියක් ද යන්න පිළිබඳා අවබෝධයක් ගන්න තමයි මේ ව්‍යාප්තිය නිරීක්ෂණ කොහොමද රොක් වෙලා තියෙන්නේ කොහොමද ව්‍යාප්තිය ස්වරූපයහි උස මුදුන් බවේ ප්‍රමාණය තමයි අපි මේ මනින්නේ ඒමනං ඒ හරහා තමයි අපිට ඕමනා කරන්නේ වක්‍රම මිනුම් කියනේවා මේ වක්‍රම තාව ගන්නේ කරගෙන මේක කූට වක්‍රමයා උස් වූ මුදුනක් සහිතයි නම් කූට වක්‍රමයා පැ සම මට්ටමක තියෙනවා නම් සාමාන්‍ය මට්ටමක තියෙනවා නම් සමවක්‍රම විශාල වශයෙන් පැතලි වෙච්ච ස්වභාවයක් නං මේක චිපිට වක්‍රමයක් කියලා අපි හඳුන ගන්නවා මේටික අපි කතා කළොත් එකන්න එකකාරගෙන අපේ ප්‍රශ්නය හල තිබිච්ච තැනටම අපි ආයගියෝත් අපෙන් හැවේ මේ කතා කරන්න මිනෝම් කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් කියන එක වැදගත්කම මොකදද කියලායි අපෙන් හන්නේ. ඒම නං අපි මේ විදිහට දක්වමෝ කේද්‍රික ප්‍රවණතා මිනුම් ඇයි ඕනෙ කරන්න කියන එකට උත්තරයා දත්ත සමෝහයක් කේන්ද්‍රගත වෙලා තියන්නේ මන අගයක් වටාද. කොත්තනට ද රොක් වෙලා තියෙන්න්නේ කියෙ එක පිළිබන්න මිනුමක් විදිහට දෙන්නා අපිට කේන්තික ප්‍රවණතා මිනුම් උදව් කරනවා ඊළඟ අපේ වැදගත්කම ගත්තහම දත්ත සමූහයක් නියෝජනය කිරීම සඳහා යොදාගත්ත හැකිවීම අපි කිව්වා සමූහයක් තියෙන තැනක මේමුළු සමූහයම කියවගෙන යන්න බැහැ එහෙම වෙලාවකදඒ හැමෝම නියෝජනය කරන්න නිරූපණය කරන්න එක ඊලාක්කමක් තානිී අගයක් අපි අපි පවරනවා. එහෙම තනියාගයක් පවරන්න පුළුවන් වෙන්නේ කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් හරහා. ඉ පස්සේ තවා අපේ වැදගත්කමක් හඳුඩලදීල තියෙනවා. ව්‍යග්තියක් සමමිතික බවින් ඈත්වීම හඳුනාගන්න යොදාගන්න පුළුවන්. අපි කිව සමිතික බවින්න ඇත්වීම කුටිකතාව මේ කුටිකතාව කියන එක ගණනය කර ගනිද්දි. අපි කොච්චරක් මේ කේන්ද්‍රයෙන් දුරස්සවෙලාත් ගිහින් තියෙනවද කොයි ආකාරෙන්ද කියන එක අනුව, අසමමිතික බව මනින්ඩ යොදාගන්නවා ඒ නිසා අපි කේන්දිික ප්‍රණතා මිනුමල වැදගත්කමක් විදිහට කියනවා අසමමිතික තාහමනත්තා සමිතික බවින් ඇත්වීම හඳුනගන්න යොදාගන්න පුළුවන් කියන වැදගත්කාම ඉට පසේ තවත් අපි කතා කරනවා සංඛ්‍යාන අනුමිතන් සඳහා යොදාගත්ත හැකිවීම. මේක අපි දැන් දොළහ වසරේ දරුවෙක් මේ පඩම බලනවනං එයාට මේ කොටස තාම නොත්තේරෙන්න්න පුළුවන් නමුත් මේ ටිකත් අපි දැනගෙනම ඉන්ඩෝනේ විභාගයට යන්න සූදානන් දරු එ මේ පාඩම නැවත බලන අවස්ථාවක් නං එයාට වැදගත් නිසා විශේෂෙන්ම අපි කතාකරොල් මුළු සංගහනයම තියෙනවා මොකක්ද මේ සංගහනය සංගහනය කිය මේ අධ්‍යනය කරන්න බලාපොරොත් වෙන සියලුම අවයාව ඇතුළත් කුලකේ තමයි සංගහනය මේ සංගහනයේම අධ්‍යනය කරනුවට අපි කියනෝ වචනයක් සංගානනය මේ සංගාලනයක් කරන්න නැතුව මේකින් ගත්තු නියදියක් නියදියක් නියදිය කියල කියන්නේ මොකක්ද නියදිය කියන්න මේ සංගහනයේ නියෝජනය වෙන පරිදි එයින් ගත්ත කුඩා කොටසක් තමයි මේ නියදිය මේ නියදියක අපි ගණනේ කරගන්න පුළුවන් නියදි සංඛ්‍යාති නියදි සංඛ්‍යාති ගණනය කරගන්න පුළුවන් මේ ගණනේ කරගන්න නියදි සංඛ්‍යාති ඇත්සුරු කරගෙන අපිට පුළුවන් මේ සංඝහනයේ සාමාස්්‍යය පිළිබඳ නිගමනයන් කරා එල්ල මෙන්න මේ පිළිබඳ අදහස් දක්වන්න පුළුවන් වෙනවා එහෙමනං මේ කරන වැඩේදී අපි උදාහරණයක් විදිහයට මේ නියදය තුළ තියෙන එක් බා ගණනයකරොත් මේ නියදි සංඛ්‍යාතියක් නියදි මධ්‍යයන්නේ වෙච්චක්ස් බා මෙයා ගණනය කරල් අපිට පුළුවන් වෙනවා සංගහනයට මදාල සංගහන පරාමිතියක් වෙච්ච මිය් ඇස්සමේන්තු කරන්න ඕනේ වුනොත් මිය් කියල කියන්නේ සංගහනයට අදාළවෙච්ච පරාමිතියක් සංගහන මධ්‍යන්නේ මෙයා දන්න ඇත්තං අපිට පුළුවන් මේ නියදිී මධ්‍යන්නේ ඇස්සුරු කරගෙන සංගහන පරාමිතියක් ඇස්තමේන්තු කරන්නේ එතකොට මේ වගේ දෙයක් කර නොකොට අපි කියනවා මේ නියදි තොළතුරු ඇස්සුරින් සංඝහනය පිළිබඳ අන්නුමිතීන් කරනවට තමයි අපි කියන්නේ සංඛ්‍යාන අනුමිතීන් කියලා. එතවොට මේ වගේ අවස්ථ සඳහා අපිට මේ කියන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ඉතා වැදගත් වෙනවා. ට පස්ස අප ගත්තත් දෙවනි මිනුම් අර් කතාතරා විච්චලතා මිනුම් කියනේව ඒ වැදගත්කම මේ විදිහයට අපි පයින්් කරොත් මේම දැක්ුවොත් දත්ත සමූහයක් කේන්ද්‍රික ප්‍රවණතාවෙන් අපගමනය වී ඇති ප්‍රමාණ ඔච්චර ඇත් වෙලාද කියලා හඳුන ගන්න පුළුවන් වෙනවා මේ කියන අප කියරන මිනුම් මෙහම ැත්තාම් විච්ලතා මිනුම් හරහා. යම් ලක්ෂයක් යම් කේන්ද්‍රය ගත්ත වෙලා තියෙන තැනකිදල කොච්චර දුරස්ථ වෙලාද. කොච්චර ඇතර ගිහින්ද කියන එක මැනගන්න පුළුවන් හඳුනගන්න පුළුවන් වෙනවා විච්චලතා මිනුම් හරහා. ඉට පස්ස අපිතා පුළුවන් කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක විශ්වසනයඇතුය මංකිවර එයා වට්ා කේද්‍රි ප්‍රවණතා මිනිුම වටා රොක් වෙලා තියෙනවන එහෙම වෙලාවක ඒකේන්ද්‍රි ප්‍රවණතාමිනුම ඉතා විශ්වසනයි. සමහර අවස්ථාතියනෝ කේන්දිික ප්‍රණතා මිනුමට වඩ ගොඩක් ඇතර ගිහිල්ලා විසිරිිලා නම් තියෙන්නේ අපි අර කතා කරන කේන්දිික ප්‍රණතා මිනුමේ විශ්වසනීයත්වය අඩුවෙන්න පුළුවන්ගේ විශ්වසනීයත්වය පරීක්ෂා කරන්න පුළුවන් අගයන්න පුළුවන් අපකිරන මිනුම මෙහෙමනැත්තං විච්චලතා මිනුම් හරහා. ඉට පස දත්ත ව්‍යාප්ති සංසන්ධනය කරන්න පදනම් කරගන්න පුළුවන්. මධ්‍යන්නයන් සමාන වෙච්ච ව්‍යාපතිී සසඳන්නනං අපිට පුළුවන් කෙල්ලිම්ම නිරපේක්ෂ අපකිරණ මිනුමියෝදා ගන්න. එහෙම නැතිවෙච්ච වෙලාවක මධ්‍යන්්‍යයන් අසමාන වගේ ව්‍යාප්තිීන්නං අපි සංසන්ධනය කරන්නේ. එහෙම වෙලාවක අපිට පුළුවන් සාපේක්ෂ අපකිරණ මිනුම් හරහා මේ කියන ව්‍යාප්තිවල සංසාන්ධනයක් ගන්න. ඉට පස්සේ අපි කුටිකතාව ගැන කතා කරා. කුටිතාව දෙයාකාරයයි කියල මතක්හර කුටිකතාව දන්න කුටික වෙන්න පුළුවන් න්න කුටික වෙන්න පුළුවන් කියන ආකාරෙන් අපේ ඒක වැදගත්කම ගැන කතාකරොත් සංකඛ්‍යාත ව්‍යා්තියක් සමමිතික බවන් ඇත්වීම එම නැත්තං අසමමිතික බව හඳුනගන්න පුළුවන් වෙනවා කුටිකතා මිනුම් හරහා ඉළඟට දත්ත සමෝහයක් විශ්ලේෂණය කිරීම සඳහා සුදුසු, ආදර්ශ ආකෘතියක් තෝරගන්න ඕනේ වෙච් වෙලාවකදී ඒවට ප්‍රයෝජනවත් වෙනවා මේ කුටිකතා මිනුම් කුටිකතා මිනුම් කියන්නේ අපි ගන්නන්නේ කරගන්න කුටිකතා මිනුම් කිහිපයක් මතක්කරොත් මෙතන 1 කියලා කුටිකතා මිනිුම්මර්ග කිහිපයක් අපි කතා කරනවා ිतासांगु සහ पन කටිකतासांगुन के देखाන කටිකතා මनूන් එෙන්ද මේවැ පරාසත්मा මතාකොත් මේ आगेය පරාසය අ පරාසය रिනතුुनाත් ධනතුुनाත් අතරාගයක් ගන්නවා කියने के आगे පරාසය रिනතුुनाත් ධතුुनाත් අතරාගයක් ගන්නවා sk्यව කියන්නේ බෝලී කුටිකතා සංගනකය බෝලී කුටිකතා සංගනකය යොදාගන්නේ චතුර්තක යොදාගෙන ගණනී කරන්නේ. මේකට ලැබෙන අගේ පරාසය රින එකත් ධන එකත් අතරාගයක් ගන්නවා මේක ඇත්තටම අර්ථදක්වන්න පුළුවන් හර අර්දය අරගෙන සහ හර අර්දය නොගෙන කියලා අර්ථදක්වන්න පුළුවන්. අපි දැන් සාමාන්‍යයෙන් ගණනී කරන්නේ හර අර්දය නොගෙන. එහෙම ගණනය කර ගත්ත වෙලාවේගේ පරාසය තමයි මේ කිව්වේ ස්ේ පී කියන එක ගණනය කරන්න පුළුවන් මෙයා කියන කෙලී කුටිකතා සංගුණකය ගණනය කරන්න යොදාගන්නේ ප්‍රතිශත්තක ප්‍රතිශත්වක යොදාගෙන කෙලී කුටිකතා සංගුණකය ගණනය කර හම රිනයකත් ධනයකත් අතරාගයක් ගන්නවා එතකොට මේ දත්ත සමෝහයක් විශ්ලේෂණය කරන්න අපිට පුළුවන් වෙනවා කොයි වගේ අසම මිතිකතාවක්ද තියන්නේ කියන එක ගණනහි කරන්න පුළුවන් හඳුරගන්න පුළුවන් මේ කුටිකතා මිනුම් හරහා. අපි ගත්තාහම වක්ිම මිනුම් ගත් තම වක්්‍රිම මනිුම්මලින් කරන්නම කදිකේ ල අපපි කතා කරා ව්‍යාප්තියක මුදුන් භවේ ප්‍රමාණය තමයි එතන කතා කරන්නේ ඒකි වැදගත්කම මෙතන දක්වල තියෙනවා. සංඛ්‍යාත ව්‍යා්තියක් මුදුන් බවේ හෝ පැතලිබවේ ප්‍රමාණය ප්‍රමත ව්‍යාප්තියට සාපේක්ෂව හඳුනාගන්න පුළුවන් පම ඉස්සෙල්ලා ඒකකිී වෙනැති නිසා ම මෙතන කියනම් ප්‍රමථ ව්‍යාප්තිය වක්‍රිම සංගුණකය බින්දු අෛදශම දෙකයි හයයි තුනයි. මීට සාපේක්ෂව තමයි අපි වක්්‍රමේ මා නඉන්නේ. ඊට සාපේක්ෂව පැතලි ස්වභාවයක් ගන්නවා අනං චිපිට වක්‍රමයක් සහ මීට සාපේක්ෂව උස්වූ මුදුනක් සහිතයිනං අපි කතා කරනවායික කූට වක්්‍රිමයක් කියලා प्र්‍රතිशाත ව්‍රම සංගුණකය ගණනය කර හම අපි කේයා කේ කියන අගය අගේය පරාසය ගත්ත හම බිදුවත් බිදුවායිදශම පහත් අතරාගයක් ගන්නවා එහෙමන මේ අත ාගයක් ගත්තු ප්‍රතිශත වක්්‍රීම සංගුණකය හරහා පිට පුළුවන් වෙනවා කතා කරන්න ප්‍රමත ව්‍යා්තියට සාපේක්ෂව කොයි වගේ මුදුණක් සහිත ව්‍යාප්තියක් ද මේක කියන එක යන්න පුළුවන් වෙනවා වක්්‍රිම මිනුම් මගින්. ඉළඟට දත්ත සමූහයක් සම්බන්ධයෙන් ප්‍රමත ව්‍යාප්තිය ආදර්ශයක් ලෙස යොදා ගැනීමේදී වක්්‍රමය මිනුම් ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රමත ව්‍යා්තියට සාපේක්ෂවයි මෙයක් කතා කරන්න ඒක නිසා මේ වක්්‍රිම මිනුම් පැදගත් වෙනවා. ඊට පස්ස අපිට අභ්‍යාසයක් තියෙනවා අහන්න මොනවද කේන්ත්‍රික ප්‍රමුණතා මිනුම් තුන මහනවා මධ්‍යන්නේ මධ්‍යසය මාතය, ඇරුණ හම සම්මත අපගමනය කියන අප කියරණ මිනුමත් අහනවා ගානි ස්වරූපය ගත්ත හම වැටු පෘපියල් දහස්වලින් සහ සේවක සංඛ්‍යාව එතකොට විසිදාහත් විසිහතරදාහත් වැටුක් ගන්න සේවකයින් තුන් දෙනෙ විසි පන්දාහත් විසි නමදාහත් අතර වැටුක් ගන්න සේවකයින් දහදනේ කාදී වශයෙන් අපිට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලැබෙනවා මේක තුළ සේවකී නොකොම හැටක් ඉන්න බව අපිට මෙතන කියල තියනවා ඔක්කොම සේවක ඉන්න නොලු හැට සහ වැටු තොරතුරු දීලා තියෙන බව කියනවා. ඒමනං අප අහන්නේ මාතයේ මධ්‍යන්නේ මධ්‍යස්සේ සහ සම්මතා අප ගමනයයි කාල් පියසන් කුටිකතා සංගෝනකය ගන්නනය කරලා විවරණය කරන්නයි කියන කොටස්ටික. අපි මේක ගණනය කරන්න වගුවකට දාගත්ෝ පන්ති ප්‍රාන්තර තියෙන නිසා විස්ස විසි හතරාදී වශයෙන් අපි වැටුපරුපියල් දහස්ොලින් දියනවා ඉට පසේ සේවක සංක්‍යාවන් අපිට ගාන තුළ දීල තිබ්බ. අපි හදාගන්නෝ මේකේ එක්සගේ කියලා කියන්නේ පන්තිය මැදාගය එක්සගේ අපිට හදාගන්න පුළුවන් මේ විස්සයි විසි හතරයි එකතු කල්ලා දෙකෙන් බෙදපුහාම විස්්සයි විසිහතරයි දීපු විස්ස සහ විසිහතර යි විසි හතරයි කියන එක පන්තිය මැදදාගේ ගත් හ විසි දෙකයි කියලා අපිට ලැබෙනවා. මේ විදියට එක්සා ගයන් අපිට ගණනය කරලා දක්වාන්නපුුළුවන්. පන්ති ප්‍රාන්තරවල තරම ගත්තොත් එහෙම විසි හතරෙන් විස්සා කඩුකරහ මෙ එෙන හතර කියන්නේ සී නෙමෙයි පන්ති තරම නෙමෙයි. දහනමයයි දශම පහයි විසි හතරයි දශම පහයි අතර වෙනස වෙච්ච, පහක් තමයි හමනැත්තම් පාන්ති තරම බලපුහාම මේ සෑම පන්තියක්ම විශස්ස විසි පහ තිහතිස් පාදි වශයෙන් ගිහිල්ලා තියෙන පහම් පහට එහම මේවැ පලල සමානයි පහ බැගින් වෙනවා. ඒක හින්ද අපිට එක්සගයන් පවරද්දි පුළුවන් මේ හැම එකක්ම මේ දෙන්න එකතු කළ දෙකෙන් බෙදබෙදා ඉන්න නැතුව පන්තියේ ලකුණු පන්ති ලකුණ හමනැත්තම් පන්ති මැදදාගයන් ට මේකට පහක් එකතු කරලා විසි හතයි. හතා මේදී වශයෙන් අගයන් පවරන්න පුළුවන්ගන්ටි ඊට පස්ස කියලා කියන්නේ අපට අප ගමනයන් ලැබෙන්න්නේ අපට एकरीීහර අපි මේ අතරින් කෙනෙක් උපකාල්පිත මධ්‍යයන්නේ විදිහයට ලකුණු කළොත් අතරින් කෙනෙක් උපකල්පිත මධ්‍යන්නේ කියලා ලකුණු කරොත් ඒ අනුව එක්්‍රණ ඒ අපිට ගණනය කරගන්න පුළුවන් වෙනවා. මේ දෙ අතර විසි දෙකෙන් තිස්හතාක් අඩු කරහම රින්න පහලවයි, ප්‍රිණදහයයි, රින පහයි, බින්දුුවයි, පහයි, දහයයි, පහලවයි ආදී වශයෙන් අප ගමනයන් ටික ගන්න පුළුවන්. U කියලා කියන්නේ Dබෙදීම C පන්තිතරම පහයි කියලා අපි කිව්වා ඒම නං අපිට පුළුවන් රින පහළව පහෙම්බෙදලා රින තුනයි රින දෙයි රින එකයි බින්දුවයි එකයි දෙකයි තුනයි ආදී වශෙන් U අගයන් ගන්න. එහෙම නම් මෙතන තියෙන F Uගෙන් ගුණ කරලා F කොළම එක අපිට හදාගන්න පුළුවන් රින නමයයි. ලාට ගන්න පුළුවัง වෙනවා ඒ දිහර ගත්තා හම අපට එන්නවා රින්න හතලස් නමයක් සහ ධනාගයන් ගත්තා හම විසි දෙකක් එහෙමනම් ශුද්ධ ප්‍රතිඵාලය විදිහයට අපිට සිම ලැබන්නේ රින්න විසි හතා स කියලා ලැබෙන රින විසි හතා FFC අපට ඕනවෙනවා මධ්‍යස්සය ගණනය කරන්න හරිමැද හොයාගන්න නම් ව්‍යාපතියේ අපි FFC යොදාගන්නවා කියන එක ගත්තා හම සංඛ්‍යාතයන් එකතු කර කරා යන අපි සමුච්චිත සංඛ්‍යාතය හොයනො මේ විදිහට තුනයි දහතුනයි තිස්තුනයි තිස්තුනයි අට පනස් තුනයි පනස් හතයි කියලා සමුච්චිත සංක්‍යයාතයන්න අපිට යොදාගන්න පුළුවන්. ඊළඟට තවා අපිට ඕනෙ වෙනවා සම්මත අප ගමනේ හොය නොකොට U කියන සූත්‍රයේ පාවිච්චි කරනවනම් සිග F වර්ගය සිම Fෆ වර්ගේ ගන්න පුළුවන් F නැවතත් Uුගෙන් ගුණ කරලා අපිට ඒවිදිහට ගන්න පුළුවන් නමවලත් වුණ විසිහත්තයි විසිහයයි. තිස්තුනයි අපි මේ සිගම වැඩි කරලා තියන්නේ අපි බලන් ඔගොලන්ට විබාගෙදිීත් වෙඩ පුළුවන් දේවල් මේ මෙත න තිබුණ සමුච්චිත සංඛ්‍යාතයන් අපිටෆ වර්ග කියලා ඕන කරන්න මෙන්න මේ දෙනෑ ගුණිතය මේ විදිහට අපිට ගන්න පුළුවන් F වර්ගයල් ඒටි එකතුවගත්ත හම අපිට හම්බ වෙන්නේ සිගම වර්ගය කියන එක ඒමනම් මේ වගවා හරහා අපිට පුළුවන් වෙනවා ප අහසින් පාශ්ටිකට උත්තර හොයාගන්න ොවද හැව මුලින්ම හැවව මධ්‍යය යවාගයන් ලබා ගත්ත නිසා යව අදාළ සූත්‍රය ලියගෙන අපි ගාන හදදනුව මෙහෙම සමානයි ඒදන සිගම බෙදීම සිම වැඩි කිරීම C සූත්‍රයට තොරතුළු ආදේශකරොත් මේක උපකල්පිත මධ්‍යන්නේ අපි අරගෙන තියෙන තිස් හතයි තිස්හත දන සිගම F කියලා තියෙන්නේ රින විසිහත බෙදන්නඕනේ සිගම F කියන හැටි පන්ති තරම සී තියෙනවා පහ. ති සතෙන් අඩුකරන්න ඕනේ ඇයි මෙතන අඩු කරන්නේ මේ ටිකේ ශුද්ධ ප්‍රතිඵාලය රින එකතු කරන්න තියෙන්නේ තිස් සතට තිස් සතට එකතු කරනවා රින ගානක් කියන්නේ දෙකයිදශම දෙකයි පහක් අඩු කරන්න ඕනේ එහෙම නං අපිට බා ගණනය කරනවාතිහතයි දශම හතයි පහක් විදිහට ඊට පස්සේ අපේ අභ්‍යාසය තුළ හැවේ දෙවනයට අපෙන් අහනවා මධ්‍යස්තය මධ්‍යස්තය කියල කියන්නේ MD කියනාගේය අපි MD ගණනයකරो සූත්‍රයා ලියනවා අපි මේ විදිහට එ1 ධන එ බෙදීම දෙක ්‍රීනFC බෙද නෝනේ F වැඩිකන නෝනේවල එහෙමනං මේ නිරීක්ෂණ සිගම F තියන හැ්ාක් නං තිස්වෙනය ඉන්න තැන තමයි අපි හොයන් ලෝනේ සමුච්චිත සංඛ්‍යාතයෙන් තිස්වනිය ඉන්න මෙෙන මෙතන ඒමනං එයාට අදාළ තොරතුරු ඇතුළත් පන්තිය තමයි මේ මධ්‍යස්ත පන්තිය තිහතිස් අතර ඒමනං ඒකේ යටත් සැබෑසීමාව විසි නමයයි දශම පහ ධන හැටබෙදීම දෙක තිහයි. ඒතෙක් සමුච්චිත සංකඛ්‍යාතය දහ තුනයි පන්තියේ සංඛ්‍යාතය, මේක පන්තියේ සංඛ්‍යාතය තියෙනවා විස්සා සී පහයි විසි නමයයි දශම පහට එකතු කරන්න්ඩෝනේ දාහත බෙදීම හතර මේ පහ විස්සත් එක කපල අපි හතරයි කිව්වා විසින් අමයයි දශම පහ දාන. මධ්‍යස්සේ අපි ගණනය කරගන්නවා තිස්තුනයිදශම හතයි පහ. තුනයි දශම හතායිපහ කීට පස්ස අපේ ප්‍රශ්නයෙන් අහන්නේ මාතය 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 අපි ගන්නනය කරගන්නවා මේ විදිහට සමා එබද වැඩිකිරීම C මේ තොරතුරු වාදේශ කර වැඩිම සංක්‍යාතයක් තියන්නේ අපි මධ්‍යස්තයේ පිහිටපු පන්තියමයි එහෙමනම් ඒ තොරතුරුම අපිට ආදේශ කරන්න පුළුවන් එල්වන් කියන්නේ විසි නමය දශම පහයි. เดල්ටවන් කියන්නේ මේ විස්්සයි දහයි අතර වෙනස දහයයි. විස්සයි පහලවයි අතර වෙනස පහයි. Deltaට 2 පහයි ටව දහයයි. ඒ තොරතුරු අප ආදේශ කරනවා. විසි නමයයි දශම පහා. ල්ටවන් දහයයි ල්ටවන් ධන ට 2 පහයි Cී කියන්නේ පාති තරම පහයි. විසි නමයයි දශම පහ ධන, ි මාතේ ගණනය කරනවා තිස් දෙකායිදශම අටයි තුනා කියලා අපි ප්‍රශ්නයෙන් තවාපයෙන් ඇහැවේ ප්‍රධානකේන්දික පවනතා මිනුම් තුන ඇහැව්වා ඒ ඇරුණහම සම්මත අප ගමනය ගණනය කරන්න කියල කියනවා සම්මත අප ගමනේ ගණනය කරන්න නං යු කියන සූත්‍රය පදනම් කරගන්නකොට අපි මේ විදිහට යාව හදාගමු සම්මත අපගමනේස් එස් ලියනුව සූත්‍රය සි F පර්ගය බෙදීම සිග F රිනසි F බදීමසි F මේක සම්පූර්ණ වර්ගය වර්ගමූලය මේ වැඩිකරන්න ඕනේීවලින් මේ තොරතුරු අප ආදේශ කරගන්නවා සි F වර්ගය තියන එක තිස් පහක් එක ති පහක් සිම F හැයිරිනීන විසිහත බෙදීම හැට මේ සම්පූර්ණ වර්ගය වර්ගමෝල අරගෙන වර්ගමූලය අරගෙන අපික වැඩි කරන්න ඕනේ පන්ති තරමවෙච්ච පහෙන් එකසි තිස්පා හැටෙන් බෙදලා ට පස මෙතන අපි විසිහත හැටෙම්බෙදලා වර්ග කරන්න ඕනේ විසිහත හැටෙම්බෙදලා බිඳුවයි දශම හතරයි පහේ වර්ගය මේක වර්ග කරලා අඩුකරලා උත්තරයේ තමයි වර්ගමූලේ බලන්නඕනේ බලල වැඩි කරන්නඕන පහෙන් අප ගත්තාම දෙයි දශම දෙකයි පහෙන් අඩු කරන්න ඕනේ හතලිස් පහේ වර්ගය කියන්නේ පස්සරප්පහ විසි පහයි හතරරක්් පහ විස්සයි දශමස්ථාන හතරක් ඇරයා මොකක්දදේ කළේ විින්දුුවයි දශම හතරයි පහේ වර්ගය කියලා කියන්නේ මේ අගට පහයදනේම වර්ග කරනකොට මේ පස්සරප්පහ විසි පහම අපිට ලියන්න පුළුවන් ඉ පසමි හතරට වඩා එකක් වැඩියක පහ වරප්පහ විස්්සයි කියල මෙහෙම ලියනෝ. දශමස්ථාන මේකෙ දෙකයි වර්ග වෙනවා කියන දශමස්ථාන හත්තරක් ඒක නිසා අපිට පුළුව වෙනවා විස්සයි විසිපහ මේ විදියට ගන්න. ඒ අඩු කල්ලහෙන උත්තරයේ වර්ගමූල අරගෙන, වැඩි කර හම අපිට හම්බ වෙනවා සම්බධ අප ගමනය කියලා හත්යිදර්ශම එකයි පහ හරි එතන හදල දක්වලත් තියෙනවා එතකොට අපි මධ්‍යාන්නේ ගණනය කරා මධ්‍යස්සේ මාතය සහ සම්බධ අපප ගමනය ගණනය කරා ොද අපේ තව රෝමංක දෙකෙන් බලාපොරොත්තු වනේ රෝමංක එකට අදාළ සියලු කොටස් ගණනය කර ගත්තා අප ඊට පස්සේ අපෙන් අහනෝ කාල් පියස්සන් කුටිකතා සංගුණකය ගණනය කළ මේ ව්‍යාප්තිය මේ වැට්ටුප විසිරීම කොයි වගේද සමමිතිකෝ ව්‍යාප් විසිරිලා තියනවාද හෙමනැත්තං කුටිකතාවක් සහිතයිද කියලාහන්නේ නිකම් බලපුහාම මේ පැත්තෙන් විසිදාහත් විසිහතර දහත් ගන්න සේවකයෝ තුනයි පනස්දාහ පන අතරදා හ අතර සේවකයොත් තුුණයි ඔහොම බවක් පේනවා හැබැයි මේ හතලස් පන්දාහාය හතලිස් නමදාහායි අතර සේවකයෝනං අඩුයි මෙතන විසි පන්දාහා විෂින් නමදාහායි අතර සේවකයෝ වැඩි බවක් පේනවා අපි බලමු මේක ව්‍යාප්ත වෙලා තියන්නේ කොයි වගේද කියලා කාල්පියසන් කුටිකතා සංගුණකය ගණනය කරගෙන මෙතන කාල් පසන් කුටිකතා සංගුණකයි ගණනය කරොත් S1ල මාතය අඩු කරලා සම්මත අප ගමනයෙන් බෙදලා අපිට පුළුවන් වෙනවා ස්1 ගණනය කරගන්න S1 ගණනය කරන්නකොටබා කියලා අපිට ලැබුණේ ති සතරයි දර්ශම හතායි පහක් හතරයි දශම හත්තායිපහා ්‍රීනෝ මාත මාතය විදිහට ලැබුණ තිස් දෙයි දශ මට්ට අයිතුුණක් ති දෙකයි දශ මට්ට අයිතුනක් තිකයිදර්ශ මට්ට අයිතුනක් බෙදන්න ඕනේ සම්බත අප ගමනයෙන් සම්බත අප ගමනී කිය අපිට ලැබුණ හත්තායි දශම එකයි පහ මේක සුළු කරහම අපිට ලැබෙනවා එේවන් තිතරයි දශම හතයි පහෙන් තිස් දෙකයි දශම අටයිතුනක් ක්ඩු කරලා එකයි දශම නමයයි දෙකක් බෙද නෝනේ හතායි දශම එකයි පහෙන් බෙදදලා පින්දු අයි දශම හතයි දෙකක් ධනාගයක් ධන එකයි දශම නමයයි දෙක තමයි අපි හතයි දශම එකයි පහෙම් බෙදුව එතකොට හම්බුනා බිදුු අයි දශම දෙකයි හතක් බියි දශම බිදුු අයි දශම දෙකයි හතක ප්‍රමාණයක් බිදුවට ඉතාසන්නයි එහෙමන සුළු වශයෙන් කුටිකයි සුළුවශයෙන් කොයි දිශාවටද කුටික කියලත් අපි කියන්න නෝනේ විවරණය තුළ සුළු වශයෙන් ධන කුටික ව්‍යා්තියක් බව විදි වන් ගණන කල පෙන්නන්න පුළුවන්ගුණා ඊට පස්සටත් ගණනය කරි ගණනය කරනවනම් සූත්‍රලියන්නේ තුන්වාරයක් එ බාරිනMD න්න නඕනේ සම්බතාප ගමනේ එක් බා කියලා ලැබුණ තිස් හතරයි දශම හතයි පහක් එMD කියලා ලැබුණ කියද මධ්‍යස්තය තිස්තුනයි දශම හතයි පහක් තිස්තුනයි දශම හතයි පහක් අඩු කරලා අපි බෙදන්න ඕනේ සම්මතප ගමනය වෙච්ච හතයි දශම එකයි පහන් තුන බෙදීම හතයි දශම එකයි පහ ගන්න නඒ එකරත් අපිට එන්නේ සුළු වශයෙන් ධනකුටික ව්‍යාප්තියක් මොකද ස්කේ කියන කෙනා පියසන් කුටිකතා සංගුණකයයාගේ පරාසය අපි දන්නවා රින්නතුනත් දන්නතුනත් අතරාගයක් ඒක නිසා මේ තියනි බිින්ඳුවට ිට්ටු වෙච්චාගයා කෙවනක් මැදුම් ප්‍රමාණයේ මොකද මේ මැදුම් ප්‍රමාණය කුටික කතාව කියන්නේ රින්න එකක් ධනයකාත් අතරාගයක්ස්කේට ලැබුණොත් අපි ඒක කියන්නේ මැදුුම් ප්‍රමාණය කියන සුළු වශයෙන් කුටික වෙච්ච ව්‍යාප්තියක් බව මේ අපිට කියන්න පුළුවන් සුළු වශයෙන් ධන කුටික ව්‍යාප්තියකි. අනේ? මෙහම ස්කේටූ ගන්නේ කල්ල පෙන්න්නන්න පුළුවන් සහ විවනනය කරන්න පුළුව. ඊළඟට අපෙන් අහනවා නිරපේක්ෂ විචලනයසා සාපේක්ෂ විචලනය කියන්නේ මොකක්ද කියලා නිරපේක්ෂ විචලනය කියලා කියන්නේ සංසන්ධනය කිරීමක් නැහැ කේන්දික ප්‍රවණතාවඉඳලා කොච්චර විසිරීමක් තියෙනවාද කියලා මැනදක්වන මිනුම් නිරපේක්ෂ, විච්චලනයන් මනින මිනුම් විදිහට හඳුන්වවා නිරපේක්ෂ විචලනය කියන්නේ කේන්ද්‍රක ප්‍රවණතාවේ ඉඳලා විසිරීම කොච්චරක්ද කියන එක විසිරීම සාපේක්ෂ විච්චලනය කියලා කියන්නේ. නිරපේක්ෂ විචලනය කේන්ද්‍රික ප්‍රවණතාවයට දක්වන අනුපාතයක ස්වරෝපයෙන් කිව්ව හම තමයි, සාපේක්ෂ විචලනය අපිට ලැබෙන අපි මේ විදිහට කිව්වෝත් දත්ත සමූහයා කැහි කේන්ද්‍රික ප්‍රවණතා අගයේ අගයෙන් අප ගමනය වීමේ තර්ම කොච්චර ඇත් වෙලාද කියන එක තමයි නිරපේක්ෂ විචලනය කියලා කියන්නේ නිරපේක්ෂ විචලනය මගින් දක්වනු ලැබේ. දත්ත සමූහයක නිරපේක්ෂ විචලනය කේන්ද්‍රික ප්‍රවණතා මිනුමකට සාපේක්ෂ ප්‍රකාශ කිරීම සාපේක්ෂ විචලනය වෙ. එතකොට අපි කතා කරනෝ විච්චලන සංගුණකය කියලා කෙනෙක් විචලන සංගුණකයව විච්ලන සංගුණකයෙන් කතා කරන්නේ නිරපයක් ශ්ප කියරණ මිනුමක් වෙච්ච සම්මතා අපප ගමනය කේන්ද්‍රග ප්‍රවණතා මිනුමක් වෙච්ච මධ්‍යානයට දක්වන අනුපාතයේ ප්‍රතිශතාත්මකාගේ ගණනයකරොත් මේ එන්නේ විච්චලන සංගුණකය, විචලන සගුණකය විච්චලන සගුණකය කිය කියන්නේ සාපයක් ශප කියණ මිனுமாං මේ සාපේක් ශප කියරණ මිනුමක් සාපේක් ශපකිරන්න මිනුමේ මේ ඉරට උඩ තියෙන්නේ නිරපේක් ෂපකිරණ මිනුමක් මේ තියනෙ කේද්‍රි ප්‍රවණතා මිනුමක් එකකො නිරපේක් ෂපකිරන මිනුක් කේද්‍රි ප්‍රවනතාවට දක්වන අනුපාතයක් විදිර ගත්තම තමයි සාපේක් ෂපකිරණය මිනුම ලැබෙන්න්නේ කිය එක තමයි මෙතර විස්තර කේ ට පස්ස අපි කියලති නෝ නිදසුනක් විදියට ගත්තා හම සම්මත අප ගමනයකිවවාම විසිරීම මනින්නේ. මධ්‍යන්නේ එක් බාවලින්ඳල කොච්චර විසිරීමක් තියෙනවාද කියනෙ එක මනින මිනිමක් තයි සම්මත අපගමනය සම්මත අපගමනය මගින් නිරපේක්ෂ විචලනය ප්‍රකාශ කරන අත්තර. සම්මත අපගමනේ මධ්‍යන්නේට දක්වන. සම්මතාප ගමනය මධ්‍යන්නේයට සාපේක්ෂ ප්‍රකාශ කළ විට විචලන සංගුණකය ලැබෙන අතර එය සාපේක්ෂ විචලනය වේ හරි එතකොට මේකෙද නිරපේක්ෂ විචලන මිනුම් වල ඒකක්ක තියෙනවා අපි ගත්තොත් එහෙම සම්බතා අපප ගමනය කියන මිනුම ගත්තොත් එහෙම අපි රු වැට්ුප ගත්තොත්ත එහ ම ස්සල් ලබ මේ අභ්‍යාසයේ තිබිච මුල ගාන හැදුව හම අපිට හම්බ වෙනෝ සම්මතාප ගමනය කියලා ඒක ටපතිබුණේ රුපියල් වලින් න්නං රුපියල් දහස් නං අපේ පිළිතුර ඇතුළේ සම්මත අපගමනයත් රුපියල් දහස් ඒක ඇතුළේ ඒකක තියෙනවා හැබැයි මේ මෙතෙන්ට එනකොට මේ සම්මත අපගම ඒකක තියෙනවනම් රුපියා දහස් කියලා මධ්‍යන්නේ තියෙනවනම් රුපියල් දහස් කියලා මේ සීවී ගණනය කන්නකොට මේ ඒ කැපි ගිහිලා රුපියල් දහස් රපා දහස් වට කැපි ලගි හාම විච්චලන සංගුණකය ඇතුළේ කයක් නැහැ කකවලින් ස්වායත්ත මිනුමක් තමයි මේ කතා කරන සාපේක්ෂ විචලනය මනන විචලන සංගුණකය කියන්නේ. හරි ඊඩබස්ස අපිට තියනවා අභ්‍යාසයක් දේලා විභාගයකදී ශිෂෂයින් එකසිය පඳහක කණ්ඩායමක ගනිතය විශය සඳහා මධ්‍යනලකුණු හැත්ත අටක් බූ අතර සම්මත අප ගමනය අටක් විය, මෙම කණ්ඩායමෙහි සංඛ්‍යානයේ විශෂයෂ සඳහා මධ්‍යෙන්න ලක්ුම හැත්තතුනක් වූ අතර සම්මත අපගමනේ හතක් වල්. මේ කුමන විශෂය සඳහා නිරපේක්ෂ විචලනය ඉහලාගයක් ගන්නවාද කියලා එතුකට අපි දන්නවා අපි දන්නවා නිරපේක්ෂ විචලනී මනන්න යොදාගන්න මිනුමක් තමයි සම්මත අප ගමනය එහෙමන මේක ගනිතය විෂයට අදාල සම්මතා අප ගමනය ගනිතේ විෂයට අදාළ සම්මතාප ගමනය අටක් සහ සංඛ්‍යානය විෂයට අදාළ සම්මතාප ගමනය හතක් ලැබිල තියෙනවා හෙමනම් නිරභේක්ෂ විචලනය නිහලාගයක් ගන්නේ ගනිතය විෂය ගනිතය විෂය ඇයි එහෙම කියන්නේ සම්මතා අපප ගමනයෙන් වැඩි නිසා. ප සාපේක්ෂ විචල ඉහලාගයක් ගන්න කවද්ද කියලා හපු හාම හිමනං අපි විච්චලන සංගුණකය ගණනය කරන්න වෙනවා ගනිතේ විෂයේ සහ ගනිත සංඛ්‍යාන විෂයේ ගනිතේ විෂයට අදාළ විච්චලන සංගුණකය ගණනයකරොත් S බෙදීමබ වැඩිරොත් ස. ට පුළුවන් වෙනවා ගනිතය විෂයට අදාළ විච්චලන සංගුණකය ගණනය කරගන්න ගනිතය විෂයට අදාළ සම්මතා අප ගමනය අට්ටයි ගනිතය විෂයට අදාළ මධ්‍යන්නේ වෙලා තියෙනවා හැත්තටක් ඒ අනුව ගනිතය විෂ විච්චලන සංගුණකය ගනිතය විෂයට අදාළ විචලන සංගුණකය දහයදශම ගනිත විෂයට අදාළ විචලන සංගුණකය දහයයි දශම දෙකයි හායක් කියලා විචල සංගුණකයේ ගණනය කරගන්න පුළුවන්. අපිට පුළුවන් අනත් වි සංඛ්‍යානය සං්‍යානය විශය ගත්තහම සංඛ්‍යානය විශෂයට අදාළ විචලන සංගුණකය ගණනය කළොත් Cව එස් බෙදන්න ඕනේ, බාවලි වැඩිකරඩෝන සීයෙන් ගනිත සංක්‍යනය විෂයට අදාළ සම්බතාප ගමනේ හතාක් සහ මධ්‍යන්නේය මධ්‍යන්නේ හැත්ත තුුණ මධ්‍යන්නේ හැත්ත තුුණ ධ්‍යනය හත්ත තුනයි එහෙමනං විච්චලන සංගනක අපිට ගරණය කරලා දක්වන්න පුළුවන්. විච්චලන සංගුණක දෙක සසඳලා බලලා විච්චලන සංගුණක දෙකෙන් වැඩී ගනිතය විශෂය සඳහා නිසා, සාපේක්ෂ විච්චලනය ඉහලාගයක් ගන්නේ ගනිතය විෂය කියලා අපිට ලියන්න පොළුවන් හේතු සහිතව කියන්න ඕනේ හැබැයි මේ පළවෙනි නිරපේක්ෂ විචලනය ඉහලාගයක් ගන්නේ ගනිතය විශෂේදී එක කියන්න ඕනේ සම්මතාප ගමනය නිහලාගයක් ගන්නා බැවින් සාපේක්ෂ විච්චලනය ඉහලාගයක් ගන්නේ ගනිතය විෂය ඒයි විච්චලන සංගුණක දෙකින් ඉහළ විච්ලන සංගුණකයක් තියෙන්නේ ගනිතය විශෂයට බැවින් කියලා පිළිතුර ලිවනන් තමයි වඩා නිවැරදි වෙන්නේ මේ විදියට අපිට කියන්න පුළුවන් සාපේක්ෂ විච්චලනය වැඩියගයක් ගන්නේ ගනිතය විශේදි කියලා මේ සව ගණනය කරලා පෙන්නලා කියන්න ඕනේ පිළිතුර තුළත් ඒක අන්තර්ගත කරනව නම් වඩා හොඳයි විච්චලන සංගුණකය ඉහලාගයක් ගන්නා බැවින් යි සාපේක්ෂ විචලනය වැඩි ගනිිතය විශේදි කියලා අපි කතා කරන්නේ. එහෙම නං මේ විදිහට අපිට අභ්‍යසියක් කතා කළ අවසාන කරන්න පුළුවන් කොයි විදිහටද මේ දත්ත විශ්ලේෂණය කියන කොටස ප්‍රශ්නයකට මුණ දෙන්න යොදාගන්න පුළුවන් කොයි ආකානෙන්ද කියල තමයි අද අපි මේ පරිච්ේදී තුළින් සාකච්ඡා කරේ තවත් පරිච්චේදකින් අපි මුණ ගැහලා දත්ත විශ්ලේෂණය කියන කොටස හශ්යකට මුණ දෙන්න කොයි ආකාරයකට යොදාගත හැක්කිද කියලා තවත් පරිච්චේදයක් ඇසුරු කරගෙන සාකච්ඡා කරම්. මේ වැදගත් පාඩම් බලන්න ැන්ම DDPඩකේශන් YouTube නාලිකව සස්ක්‍රයි් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම්ඔන් Onlineයින් පාසල.DPcationශන්.